අපිට ලැබුණු සැලසුම මේ දක්වා ඉගෙනගත්ත කරුණු කාරණා එක්ක අපේ කණ්ඩායමත් එක්ක කතා කරලා අපි නැවත මේ සැලසුම ප්‍රතිනිර්මාණය කරා. ඊට වාස්තු සම්බන්ධ වෙන ගැටලු සාකච්ඡා කරා. ඉතින් ඒ සාකච්ඡාවෙන් පස්සේ අපි කොන්ටැක්ට් කරලා ඒක අපේ කණ්ඩායම දොළොස් දෙනෙක් සමාජිකයෝ අපි මූලික වශයෙන් අපි ගත්ත අපිට ලැබෙන සැලසුමක් එක්ක අපි මේ වගේ හැදිරෙන්න කඩාගත්තා. ඉතින් හැම ආසියක්ම ආවරණය කළේ අපි මේකට අදාළ ටික විතරයි අපි ඉදිරිපත් කරගත්තේ. තව කියනවා මේකට ගැළපෙන ටික විතරක් අවශ්‍ය ටික විතරක් අපි උත්තර ගත්තා. අපිට සයිට් ප්ලෑන් කියලා බැලුවදී ඉස්සෙල්ලම අපි හැදිරෙන්න ඉඳගෙන බලන්න බැහැ සයිට් විසිට් කරන්න නැතුව ඒක සමාහන් කරන්න නැති නිසා ඉතින් අපි ප්‍රකල්පණය කරා ඇත්තටම උතුරට වැවුම වෙන විදිහට ගත්තා. එතකොට වැවුම ගැන කතා කරනකොට මම මේ දාලා තියෙන්නේ වැවුම එන පැත්තට මම කළ දින මේ පැත්තට ආවෙ ඇත්තට අපි තෝරා ගන්න නැහැ. අපිට ගැටුවක් නැහැ බෑවම. නමුත් ඉදිරියට ගැටුවක් වුණ අවස්ථාවලදී අපි මේ වගේ දෙයක් තමයි කරන්න ඕන. අපේ බෑවම සකස් කරගන්න පුළුවන් අවශ්‍ය විදියට ගෙපල කපල. එහෙම නැත්තම් මෙතන වෙනවා කියන්නේ අපිට ඒ ටික ඉක්ම මෝලයක් වගේ දීලා ඒක ෆිල් කරගන්න පුළුවන් අවශ්‍ය විදියට. ඊට අමතරව අපිට ඔය දෙකම කරගන්න පුළුවන්. කපලා මේ කොටසේ ඉඳලා පුරවන්න පුළුවන්. අපිට සැලසුමේ දාලා තිබුණු සයිට් ප්ලෑන් එක තමයි මේ. ඉතින් ඒකේ ස්කේල් එකට ඒ සැලසුම් කරුවා හදිද්දී ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ අපි මේකේ ස්කේල් කරලා ගත්තාම මේ ස්කේල් එකට එන්නේ නැහැ. ඒක සයිට් ප්ලෑන් එකට මොකක් හරි කරලා ඒ ප්ලෑන් එක අනුමත කරන්ද සමාන විදියට මේක